අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට අපි තොරතුරු අහනවා ask him for information in english හරියටම කොහොමද තොරතුරක් ගැන නැත්නම් විස්තර ඉංග්‍රීසියෙන් අහන්නේ මේකට වැදගත් වෙන ප්‍රශ්න ඔයාලා දැනගන්න ඕනේ ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණොත් ඔයාට සරල අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහලා කොහොමද තොරතුරු ලබා ගන්න කියලා අපි එහෙනම් යමු වීඩියෝ එකට How to ask informal questions. Informal කියන්නේ රාජකාරී මට්ටමින් තොරව සාමාන්‍ය ජීවිතේ විශේෂයෙන්ම ඔයාලගේ යාළුවන්ගේ මොනෝhari ප්‍රශ්නයක් අහන්න ඕනොත් අහන විදිය ගැන අපි මුලින්ම ඉගෙන ගමු. How much does it cost? ඔයාලට මොකක් හරි ගාණ දැනගන්න ඕන නම් ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් informal question එකක්. ඒකේ ගාණ කීයද? මෙතනින් ඔයාට මේ ගාණ සම්බන්ධයෙන් විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ how much does it cost ඒකේ මිල ගණන් කොහොමද where does she live ඇය ජීවත් වෙන්නේ කොහෙද ඔයාට දැනගන්න ඕනේ කවුරු හරි ජීවත් වෙන්නේ කොහෙද කියලා මේකත් තොරතුරක්නේ ඉතින් මේ තොරතුරු අහන්නේ where පාවිච්චි කළා where does she live ඔයාට ඊට පස්සේ මේ ප්‍රශ්නෙන් පස්සේ උත්තරයක් ලැබෙනවා ඇය කොහෙද ජීවත් වෙන්නේ කියලා අපි දැන් බලමු රාජකාරී අවස්ථාවල එහෙම නැත්නම් ටිකක් ආචාරශීලී විදියට formal structure එකකින් කොහොමද ප්‍රශ්නයක් අහන්නේ කියලා මේකත් ඔයාට ගොඩක් වැදගත් වෙයි ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් සහ වැඩ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් can you tell me when the train arrives ඔයාට කියන්න පුළුවන් නම් මට කෝච්චිය එන්නේ කීයටද කියලා ඔයාට කෝච්චියන වෙලාව කාගෙන් හරි දැනගන්න ඕන නම් ඔයා ඒක අහන්න ඕනේ ආචාරශීලී විදියට ටිකක් සුහදශීලී විදියට එහෙම නැතුව එක පාරටම ගිහිල්ලා කෝච්චිය එන්නේ කීයටද කියලා අහුවොත් එහෙම ඔයාට හරි උත්තරයක් ගන්න බැරි වෙන්නත් පුළුවන් මොකද ඔයාට උත්තර දෙන එක එයාගේ අයිතියක් නෙමෙයි ඒක නිසා අපි can කියන පදය පාවිච්චි කරනවා can you tell me ඔයාට මට කියන්න පුළුවන්ද when the train arrives කෝච්චිය එන්නේ කීයටද කියලා මේ වගේ ටිකක් විස්තරාත්මක විදියට ප්‍රශ්නය අහන්න ඕනේ pardon me කියන්නේ සමා වෙන්න මට කියන එක අපි කාට හරි කරදර කළ නැත්නම් අපි කාගෙන් හරි දෙයක් අහනකොට එයාට ඒක කරදරයක් වෙන්න පුළුවන් අපි මුලින්ම සමාව ගන්න ඕනේ pardon me Could you? Could කියන පදය ගොඩාක් formal තැන්වලදී ආචාරශීලී විදියට ප්‍රශ්න අහන්න අපි පාවිච්චි කරනවා. Could you tell me how much the book cost? සමා වෙන්න ඔයාට කියන්න පුළුවන් මේ පොතේ ගාණ කීයද කියලා. Replying to a request for information. ඔයාගෙන් තොරතුරු ඉල්ලුවාට පස්සේ ඔයා කොහොමද ඒකට reply කරන්න ඕනේ ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා අපි දැන් බලමු. අපි මුලින්ම බලමු informal විදියට ඔයා යාළුවෙට උත්තර දෙනවා නම් කොහොමද ඔයා reply එකක් දෙන්න ඕනේ කියලා. Sure කියලා කියන්න පුළුවන්. Sure කියන්නේ අනිවාර්යෙන්ම කියන එක. Sure කියලාත් මේක කියවෙනවා. Sure කියන එක තමයි show කියලා කියවෙන්නේ. අනිවාර්යෙන්ම කියන එක. No problem කියන එකනොත් අදහස් වෙන්නේ අවුලක් නැහැ මට ඒ ගැන උත්තර දෙන්න පුළුවන්. No problem. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලාත් ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම මට බලන්න දෙන්න. Let me see. ඊට පස්සේ මම ඔයාට වැඩි විස්තර කියන්නම් කියලා let me see කියලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි informal වලදී නැත්තම් යාළුවොත් එක්ක කතා කරද්දී විතරයි. අපි දැන් බලමු formal විදියට රාජකාරී මට්ටමින් ඔයා කොහොමද උත්තර දෙන්න කියලා. I'd be happy to answer that. ඒකට උත්තර දෙන්න ලැබීම ගැන මට ලොකු සතුටක්. ඔයාගේ මොන හරි විස්තරයක් ඇහුවට පස්සේ ඔයාට ආචාරශීලී විදියට ඒක කියන්න ඕන නම් I would be happy කියන එකට I'd be happy කියලා කෙටි වෙලා තියෙනවා. ඔයාලා මේක දන්නවා. I'd be happy to answer that. ඒකට උත්තර දෙන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඊළඟ වාක්‍යය තමයි it would be කියන තමයි මෙතන it be කියන එක තියෙන්නේ it would be a pleasure to help you ඔයාට උදව් කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි ඒ වගේම මෙන්න මේ වාක්‍යනොත් ඔයාට උත්තරයක් දෙන්න පුළුවන් I should be able to answer your question ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට පුළුවන් වෙන්න මේ පැයි අන්න ඒ වගේ
තේරුමක් තමයි ඒකේ තියෙන්නේ. I should be able to answer your question. එහෙම නැත්නම් මට පුළුවන් වෙනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හරියටම. අපි දැන් බලමු ඔයා තොරතුරු දන්නේ නැත්නම් ඔයා කොහොමද උත්තර දන්නේ නැති වෙලාවට නැහැ කියලා කියන්නේ. අපි කියන්නේ say no. කොහොමද එහෙම කියන්නේ කියලා දැන් බලමු. Informal විදියට ඔයා යාළුවෙක්ට දන්නේ නැහැ කියන්නේ නැත්නම් මට බැහැ කියන්න මෙන්න මේ වාක්‍ය තුන පාවිච්චි කරන්න පුළුවන්. Sorry. I can't help you out. Help you out කියන්නේ මට ඔයාට උදව් කරන්න බෑ කියන එක. Sorry, සමා වෙන්න මට ඔයාට උදව් කරන්න බෑ. I can help you out. ඒ වගේම sorry, but I don't know that. සමා වෙන්න නමුත් මං ඒක දන්නේ නැහැනේ. But I don't know that. ඒ වගේම that's beyond me. Sorry, ඒක මගේ සීමාවට එහායින් තියෙන දෙයක්. මගේ දැනුමට එහායින් තියෙන දෙයක් කියලා ඔයාලට කියන්න පුළුවන්. That's beyond me කියන්නේ අන්න ඒක. ඒ වගේම අපි දැන් බලමු formal විදියට ඔයා no කියන්නේ කොහොමද කියලා. ඔයා තොරතුරු දන්නේ නැත්තම් I'm afraid I don't have the answer to that question. මට කනගාටුයි. I'm afraid කියන්නේ මට කනගාටුයි කියන එක. මං ගාව ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. I don't have the answer to that question. තවත් formal ආකාරයක් තියෙනවා ඔයාට no කියන්න පාවිච්චි කරන්න පුළුවන්. I'd like to help you. මං ඔයාට උදව් කරන්න ගොඩක් කැමතියි. Unfortunately, අවාසනාවන්ත විදියට I don't have that information. ඒ තොරතුර මාගාව නෑනේ. තිබ්බනම් මම ඔයාට අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඉතින් මේ වගේ ටිප්ස් මේ වගේ වාක්‍ය රටා දැනගන්න English with Induwara YouTube channel එක subscribe කරලා තියාගන්න. Next video එකෙන් ඉක්මනටම හමු වෙමු.